සුබ දවසක් ඔයගොලු හැමෝටම. ඉතින් ඔයගොලු මේ එකතු වෙලා ඉන්නේ සරසවි සවිය කිමිස්ට්‍රි YouTube channel එකත් එක්ක. අද අපි මේ YouTube channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම online class කරන ගුරුවරුන්ට තමන්ගෙන් ඉගෙන ගන්න ළමයින්ට හොඳ quality video sharing එකක් ලබා ගන්න හොඳම online class setup එකක් හදා ගන්න විදිය. ඉතින් මේ online class setup එක හදා ගන්න ඕගලන්ට බොහොම පුංචි මුදලක් විතරයි වැය වෙන්නේ සාමාන්‍ය නිකම්ම ඔයගොලු කරන online class එකට අමතරව. ඉතින් මෙන්න මේ පුංචි මුදල වැය කරලා ඔයගලන්ට පුළුවන් ඔයගලන් ඉගෙන ගන්න ළමයින්ට best quality video sharing එකක් ලබා දීලා ඒගොල්ලන් බොහොම පැහැදිලි දසුන් සමගින් ඔයගොල්ලෝ class එකේ ඉගෙන ගන්න වගේම පේන විදියට සහ සමහරක් වෙලාවට ඊටත් වඩා හොඳට දැනෙන විදියට හොඳ online class එකක් හදා. දැන් මම මේ ඔයගලන්ට පෙන්වන්න යනවා වගේ setup එක පාවිච්චි කරලා තමයි මම මගේ chemistry classes කරන්නේ. ඉතින් කවුරු හරි කැමති නම් මගේ chemistry class වලට revision class වලට theory class වලට සම්බන්ධ වෙන්න මම ඒ විස්තරය කෙටියෙන් කියන්නම් ටග් ගාලා 2021 revision 9ට class තියෙන්නේ සෙනසුරාදා උදේ 7:00 මාට. ඒ වගේම 2021 theory 9ට class එක තියෙන්නේ සඳුදා සහ අඟහරුවාදා දවස්වල සහ 2022 අයට තියරි ක්ලාස් එකේ අයට ක්ලාස් තියෙන්නේ සිකුරාදා සහ ඉරිදා කියන දවස්වල. ඊට අමතරව තව මාසයක් විතර ගියාට පස්සේ අපි පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා 2021 A level කරන අයට. උතර ඒ පේපර් ක්ලාස් එක තියෙන්නේ සිකුරාදටම තමයි. උතර අන්නේ පිළිබඳ විස්තර ඔයාලට පල්ලෙහා තියෙන නම්බර් එකෙන් දැනගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා වුණා නැහැ. අපි බලමු මෙන්න මේ බොහොම අඩු මුදලකින් මේ ඔන්ලයින් ක්ලාස් කරන්න හොඳ සෙටප් එකක් හොඳ වීඩියෝ ෂෙයරින් එකක් ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි වීඩියෝ එකක් ළමයින්ට දෙන්න පුළුවන් සෙටප් එක හදාගන්න විදිය. හරි. උතර ඔන්ලයින් ක්ලාස් එකක් කරනකොට අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපේ ලයිටින් සෙටප් එක. මොකද හොඳට ලයිටින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපෙන් ඉගෙන ගන්න ළමයාට ඒක පැහැදිලිව පේන්නේ නැහැ. ඒකින්ද මේ ලයිටින් සෙටප් එක සෑහෙන්න වැදගත්. ඔයාලට පේනවා මම මෙතන මේ මගේ පැත්තෙන් මගේ ශරීරයේ මගේ මූණ හොඳට පේන්න ලොකු LED බල්බ් එකකුත් ඒහා සමානවම විශාල LED බල්බ් එකක් හොඳට බෝඩ් එක පේන විදිහට බෝඩ් එකට ફોકસ වෙන විදිහට උඩට හදලා තියෙනවා. මෙන්න මේ විදිහට LED එකකුත් දාලා තියෙනවා. ඔතන අපි බැලුවොත් මේක මෙන්න මේ වගේ LED එක මම මේක නිවලා පෙන්වන්නම්. මෙන්න මේ විදිහට LED එකක් තමයි දාලා තින්නේ. ඔතන මෙන්න මේ වගේ හොඳ මේක මගේ නිදන කාමරේම මම මේ සෙටප් එක හදාගෙන තින්නේ. එතකොට මෙන්න මේ වගේ හොඳ සෙටප් එකක් පාවිච්චි කරලා අපිට හොඳ ආලෝකයක් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම white board එක පාවිච්චි කරනවා නම් white board එකට. ඉතින් white board එක වෙනුවට අපිට drawing pad එකක් පාවිච්චි කරලා virtual white board එකක ලියන්නත් පුළුවන්. ඒක ගැනත් මම කියලා දෙන්නම් ඉස්සරහට මේ වීඩියෝ එකේදීම. මෙන්න මේ lighting setup එක ගැන තමයි අපි වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම white board එකේ උගන්වනවා නම්. ඊට පස්සේ අපි ලැප් එකේ කැම් එකෙන් කරන්න හොඳ නැහැ කවදාක්වත් අපේ වීඩියෝ ලෙසන්ස්. ඒකට හේතුව ලැප් එකේ කැම් එක එච්චරම ක්වොලිටි නැහැ. මෙන්න මේක හින්දා මම මෙන්න මේ පාවිච්චි කරනවා වගේ එක්ස්ටර්නල් ෆෝන් එකකින් කැමරා එක යූස් කරලා අපිට පුළුවන් හොඳ වීඩියෝ එකක් ලබා දෙන්න ළමයින්ට. එතකොට මේකේ වීඩියෝ එක මේ ෆෝන් එකෙන් එන වීඩියෝ එක තමයි ඔයාලට පේනවා. මේ ෆෝන් එකෙන් එන වීඩියෝ එක තමයි මගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ. ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ මෙන්න මේ ෆෝන් එකෙන් එන වීඩියෝ එක. උදාරට පේනවා මෙන්න මෙහෙම සෑහෙන හොඳ වීඩියෝ ක්වොලිටි එකකින් දැක ගන්න පුළුවන්. එතකොට මේ ක්වොලිටි එකෙන්ම ළමයින්ටත් පේනවා කොහොමද ගුරුවරයා උගන්වන්නේ කියලා. එතකොට මේ තියෙන බෝඩ් එකේ වීඩියෝ එක. එතකොට මම බැලුවොත් මෙතන මාව වීඩියෝ එකෙන් පේනවා. එතකොට මම මෙතන ඉන්නවා මේ බලන්න. මම මෙතන ඉන්නවා. මෙතනින් තමයි මාව පේන්නේ. ඔතන මෙන්න මේ වගේ ඩේටා කේබල් එකක් ත්‍රූ හෝ වයිෆයි ත්‍රූ අපිට මේක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පෙන්වන්න මම ටිකක් ලං කළා. මෙන්න මේ ක්වොලිටි එකෙන් සෑහෙන හොඳට මේ තින්නේ වීඩියෝ එක ලබා දෙන්න පුළුවන් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකට. මොකද ලැප්ටොප් එකේ කැමරා එකෙන් කරොත් ඒක බොහොම පුංචි කැමරා එකක් තින්නේ. ඉතින් ලැප්ටොප් කැමරා එක හරියන්නේ නැහැ මේ වැඩ වලට. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ drawing pad එකක් පාවිච්චි කරන්න මේ වගේ pen එකක් එක්ක. ඒ pen එකෙන් drawing pad එකේ ලියනකොට සෑහෙන quality video එකක් අපිට එයාලට share කරන්න පුළුවන්. බලන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ drawing pad එකක් පාවිච්චි කරලා අපේ ලියන කියන කටයුතු මෙන්න මේ විදිහට ලියන්න සෑහෙන පැහැදිලිව. එතකොට මේක අපිට ළමයින්ට බලා ගන්න සලස්වන්න පුළුවන්. මොකද මේක ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගමන් zoom එකෙන් හරි කොයිම හරි විදියකට ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගමන් මෙන්න මේ ලියන එක මේ විදියටම දැක ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා.
මෙන්න මේ විදිහට සෑහෙන හොඳ experience එකක් දෙන්න පුළුවන් ළමයින්ට. අතන මම මේක අන්තිමන මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. මේ විදිහට මම මෙන්න මේ drawing pad එකේ ලියලා මේ විදිහට drawing pad එකේ ලියලා මෙන්න මේ pen එක භාවිත කරලා drawing pad එකේ ලියලා ළමයින්ට පේන විදිය ඒගොල්ලෝ මට share කරපු විදිය ඒ පිළිබඳ මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට photos ටිකක් පලා ගන්න සලස්වන්නම්. එතකොට මෙන්න මේ වගේ බොහොම පොඩි මුදලක් වියදම් කළා වැඩි මුදලක් වියදම් වෙන්නේ නැහැ. පොඩි මුදලක් වියදම් කළා අපෙන් ඉගෙන ගන්න ළමයින්ට හොඳ experience එකක් දෙන විදියට අවශ්‍ය setup එක හදා ගන්න පුළුවන්. හරි. එතකොට ඕගලන්ට මේ පේන්න තියෙන්නේ මම drawing pad එක පාවිච්චි කරලා ඒගොල්ලන්ට උගන්වපු ඒ screenshot වගේක්. මේව මම ගත්ත screenshot නෙමෙයි ළමයින්ට පේන විදිය ළමයි එවපු screenshot තමයි මේ තියෙන්නේ. උතර ඕගලන්ට පේන ඇති බොහොම පැහැදිලිව ළමයින්ට පේනවා මම ලියන එක සමහරකට whiteboard එකටත් වඩා හොඳට පේනවා ඕගලන්ට බලා ගන්න පුළුවන්. බලන්න අකුරු ගොඩක් පැහැදිලි මේ whiteboard එකෙන් කරනකොට මේ කැමරා එක share කරලා එතකොට මේ තියෙන ලැප් එකේ කැමරා එක නෙමෙයි මගේ external කැමරා එක මම ලැප්ටොප් එකට සම්බන්ධ කරලා මේ දේවල් කරලා තියෙන ඉතින් මෙන්න මේ වගේ හොඳට පැහැදිලිව ඇත්තටම අපි ලැප් එකෙන් කරනට වඩා ගොඩක් පැහැදිලිව ඒක ගන්න පුළුවන් සහ මේ තියෙන තුර මගේ මං කිව්ව setup එකේ තව photos කීපයක් ඕගලන්ට මේ මෙන්න මේ කියන උපාංග ටික තමයි මම භාවිතා කරන්නේ online class කරනකොට ඉතින් ඕගලන්ට පුළුවන් මේක පොඩ්ඩක් try කරලා බලන්න මෙන්න මේ විදියට try කරලා තමන්ගේ ඉගෙන ගන්න ළමයින්ට හොඳම experience එකක් දෙන්න. ඉතින් මම ඔයගලන්ට ආයිත් මතක් කරනවා මගේ classes තියෙන විදිහ මගේ online class තියෙන විදිහ තමයි මේ schedule එක මේ ඔයගලන්ට display වෙන්නේ. බලන්න 221 එකේ theory class එක තියෙන්නේ සඳුදා සහ අඟහරුවාදා කියන දවස්වල 222 එකේ theory class එක තියෙන්නේ සිකුරාදා සහ ඉරිදා කියන දවස්වලට සහ 221 එකේ revision class එක අලුතෙන් පටන් ගන්න class එක තියෙන්නේ සෙනසුරාදා උදේ 7:00 ඉඳලා. ඔතන 221 එකේ theory class එකේ මේ වෙනකොට අපි කරන්නේ organic chemistry කාබනික රසායනය කරගෙන යන ගමන් ඉන්නේ. තාම මුල් හරිය කරන්නේ. සහ 222 class එකේ අපි කරන්නේ රසායනික ගණනය කිරීම පාඩමේ මුල් හරිය තම සාන්ද්‍රණ ආශ්‍රිත ගණන් හදනවා විතරයි. සහ revision class එක අපි මේ සෙනසුරාදා ඒ කියන්නේ නොවැම්බර් 7 වෙන සෙනසුරාදා උදේ 7:00 පටන් අරගෙන කරගෙන යනවා. මීට අමතරව අපි paper class එක පටන් ගන්නවා 221 අයට. ඒක තියෙන්නේ සිකුරාදම තමයි. සිකුරාදා වෙලාව අවශ්‍ය විදිහට දැනුම් දෙන්න පුළුවන් revision class එකට එන අයට. හරි. එහෙනම් මේ දේවල් ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. පොඩ try කරලා බලන්න හොඳට ඕගොල්ලන්ගේ ඉගෙන ගන්න ළමයින්ට හොඳටම තමන්ගේ දායකත්වය ලබා දෙන්න. එහෙනම් මේ video එක ගෙනාවු මම දේශාන් වීරරත්න.